ජංගම දුරකථනයක් නැති කෙනෙක් මේ වන විට සොයා ගැනීමට අපහසු තරම්. ඕනෑම කෙනෙක් අතේ නවීන තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථනයක් දැක ගන්නට පුළුවන්. එදිනෙදා ජීවිතයේ ඔබ භාවිතා කරන මේ දුරකථනයේ බැටරිය ඔබගේ ජීවිතයට සැලකිය යුතු බලපෑමක් සිදු කරනවා. ඉතා ඉක්මනින් බැටරි බලය අවසන් වීම පිළිබඳව ඔබ දුරකථන නිෂ්පාදකීන්ට දෝෂාරෝපණය කළත් සත්‍ය වශයෙන්ම එය එසේ වීමට බලපාන්නේ ඔබ සතුව ඇති සමහරක් වැරදි පුරුදුයි. විශ්වකර්ම අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකථනයේ බැටරි බලය ඉතා ඉක්මනින් අඩුවීම සඳහා බලපාන හේතු මොනවද කියලයි. ඔයත් ඉතා ඉක්මනින් බැටරි බලය අඩුවීම නිසා කලකිරීමට පත්වී සිටින කෙනෙක් නම් මේ වීඩියෝව ඔබ නැරඹිය යුතුම වෙනවා. බැටරිය ආරෝපණය කරන කෙවෙනිය පිරිසිදු නොකිරීම. අපි බොහෝ වෙලාවට අපගේ දුරකථනයේ ඩිස්ප්ලේ එක සහ බාහිර ආවරණය පිරිසිදු කළත් බැටරි ආරෝපණය කරන කෙවෙනිය පිරිසිදු කරන්නේ ඉතා අඩුවෙන්. මේ නිසා කුඩා පුළුන් කැබැල්ලක් හෝ කොටන් බඩ් එකක් ආධාරයෙන් එම කෙවෙනිය මෘදුව පිසදමන්න. එසේ පිසදැමීමෙන් එහි අඩංගු කුණු දුහුවිලි සියල්ල ඉවත් වී යනවා. පිසදැමීමෙන් පසු බැටරි ආරෝපණය කරන්න. බැටරිය ආරෝපණය වීමට ගතවන කාලය අඩුවන අතරම ඒ පවත්වා ගත හැකි කාලය සැලකිය යුතු තරම් වැඩි වෙන බව ඔබටම අත්දකින්නට පුළුවන්. ඔබගේ දුරකථනයේ තිරය දීප්තිමත් බැවින් වැඩිවීම. ඔබගේ දුරකථනයේ බැටරි බලයෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ ඒ තිරය සඳහායි. මේ නිසා ඔබගේ තිරයේ දීප්තිය හැකිතරම් අඩු කිරීමට උත්සාහ කරන්න. ඔබ දුරකථනයේ ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම එමගින් වැයවන බැටරි බලය ඉතිරි කර ගැනීමට එමගින් පුළුවන්. එසේම ඔබට වඩාත් පැහැදිලිම දුරකථනය භාවිතා කිරීම සඳහා සුදු හෝ කළු පැහැයෙන් යුතු වෝල්පේපර්ස් භාවිතා කරන්නට පුළුවන්. දුරකථනයේ අතේ තබා ගැනීම. ජංගම දුරකථනයේ රත්වීම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. ඔබ එය අතේ තබා ගැනීම නිසා එහි රත්වීම වඩාත් වැඩි වෙන්නේ අපගේ අතේ තිබෙන උෂ්ණත්වයත් ඒ උකහා ගන්නා නිසයි. එවිට ජංගම දුරකථනයේ බැටරි බලය ඒ සඳහා අනවශ්‍ය ලෙස යොදවෙන්නට පුළුවන්. මේ නිසා ඔබ එදිනෙදා ගමන් බිමන්වල නිරත වන විට මින්පසු එය ගමන් මල්ලක හෝ ඔබගේ සාක්කුවේ දමාගෙන යන්නට අමතක කරන්න එපා. ඇප්ලිකේෂන් භාවිතා කිරීමෙන් පසු ඒවා සම්පූර්ණයෙන් ඉවත් නොකිරීම. ඔබගේ දුරකථනයේ සමාජ ජාලාවලට අයත් ඇප්ලිකේෂන්, විවිධ ගේම් වර්ග වැනි ඇප්ලිකේෂන් බොහොමයක් තිබෙන්නට පුළුවන්. ඒවා භාවිතයෙන් පසු සම්පූර්ණයෙන්ම ඉවත් නොකිරීම නිසා ඒවා සඳහාද සැලකිය යුතු බැටරි බලයක් වැය වෙන්නට පුළුවන්. මේ නිසා ඒවා භාවිතයෙන් පසු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අමතක කරන්න එපා. නිතරම නොටිෆිකේෂන් ලැබීම. ඔබගේ දුරකථනයට ඉන්ස්ටෝල් කර ඇති විවිධ ඇප්ලිකේෂන් වලින් ඔබට නිතරම නොටිෆිකේෂන් පැමිණෙන්නට පුළුවන්. මෙසේ පැමිණෙන නොටිෆිකේෂන් නිසා ඔබගේ දුරකථන තිරය සක්‍රිය වෙනවා පමණක් නෙවෙයි, සමහරක් වෙලාවට දුරකථනයේ වයිට් බ්‍රේඩ් වීමක්ද සිදුවෙනවා. මෙමකින් ඔබගේ දුරකථනයේ සැලකිය යුතු බැටරි බලයක් හානි වෙන්නට පුළුවන්. මේ නිසා ඔබට අත්‍යවශ්‍ය ඇප්ලිකේෂන් හැර අනෙක් සියල්ලේ නොටිෆිකේෂන් අක්‍රිය කර තබන්න. බැටරි සෙටිංස් වෙත අවධානය යොමු කරන්න. ඔබ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිතා කළත්, ඇපල් ජංගම දුරකථනයක් භාවිතා කළත්, ඔබගේ දුරකථනයේ ඇති සෙටිං මෙනුවට පිවිසීමෙන් බැටරියට අදාළ උපමෙනුවට පිවිසෙන්නට ඔබට පුළුවන්. එමගින් බැටරි බලය වැඩි වශයෙන් වැය වෙන ඇප්ලිකේෂන් පිළිබඳව දැනගැනීමට ඔබට පුළුවන්. එමගින් ඒවායේ සිදු කළ යුතු වෙනස්කම් මොනවද යන්න පැහැදිලි අවබෝධයක් යොමු කරන්නට ඔබට හැකියාව ලැබේවි. ඔබට අනවශ්‍ය ඇප්ලිකේෂන් එකක් වෙනුවෙන් වැඩි බැටරි බලයක් වැය වෙනවා නම් ඒ ඉවත් කර දැමීමට ඔබට පුළුවන්. වැඩි දීප්තියකින් යුතු වෝල්පේපර්ස් භාවිතා කිරීම. ඔබ දීප්තිමත් වර්ණවලට කැමති කෙනෙක් වුවත් ඔබගේ දුරකථනයට දීප්තිමත් බැවින් වැඩි වෝල්පේපර්ස් යොදා ගැනීමෙන් වළකින්න. එසේ සිදු කිරීමෙන් වෙන්නේ ඔබ දුරකථනයේ භාවිතා කරන සෑම අවස්ථාවකදීම එහි බැටරි බලය අනවශ්‍ය ලෙස නාස්ති වී යාමයි. එසේම ඔබගේ දුරකථනයේ දීප්තිය මට්ටමද හැකි සෑම විටම 40% අතර පරාසයක තබා ගන්න. දුරකථනයේ ශබ්දය අධිකව වැඩි කිරීම. ඔබ නිතරම ඔබගේ ජංගම දුරකථනයේ ශබ්දය උපරිමයෙන් භාවිතා කරයි නම් ඒ සඳහාද දුරකථනයේ බැටරි බලය සැලකිය යුතු තරම් වැඩි වෙනවා. එසේම ඔබට දවස පුරාම ලැබෙන නොටිෆිකේෂන් සඳහාද තරමක් අඩු ශබ්දයක් භාවිතා කරන්න. එමගින් අනවශ්‍ය ලෙස නාස්ති වන ඔබගේ බැටරි බලය පහසුවෙන් ඉතිරි කරගන්න ඔබට පුළුවන්. දුරකථනයේ වයිබ්‍රේට් වීමට සැලැස්වීම.
බොහෝ දෙනෙකු අනවශ්‍ය වෙලාවල් වලදි පවා දුරකථනයේ වයිබ්‍රේට් පහසුකම සක්‍රීය තත්ත්වයෙන් තබා ගන්නවා. ඔබ එතරම් අවධානයක් යොමු නොකළත් දුරකථනයේ බැටරි බලය අවම වීම සඳහා මේ ඉතා විශාල හේතුවක් වෙනවා. මේ නිසා හැකි සෑම විටම සයිලන්ට් පහසුකම හෝ රිගින් මෝඩ් පහසුකම සක්‍රීය තත්ත්වයේ පවත්වා ගන්න. අත්‍යවශ්‍ය වෙලාවල් වලදී පමණක් වයිබ්‍රේට් පහසුකම සක්‍රීය තත්ත්වයේ පවත්වා ගන්න. ජංගම දුරකථනය සඳහා විවේකයක් ලබා නොදීම. අපගේ ශරීරවලට වගේම දුරකථනයටත් විවේකය අවශ්‍ය වෙනවා. මේ නිසා ඔබ භාවිතා නොකරන විට එහි ස්ලීප් මෝඩ් එක සක්‍රිය කර තබන්න. එසේත් නැතිනම් නිශ්චිත කාලයක් තුල තිරය ඉබේම ඔෆ් වෙන ලෙස සකසා තබන්න. මේ මගින් සැලකිය යුතු බැටරි බලයක් ඉතිරි කරගන්නට පුළුවන්. GPS, Bluetooth සහ Wi-Fi සක්‍රීය තත්ත්වයේ පවත්වා ගැනීම. GPS, Bluetooth සහ Wi-Fi යනු ඔබගේ ජංගම දුරකථනයේ බැටරි බලය වැඩි වශයෙන් ලබාගෙන ක්‍රියාත්මක වන වැඩසටහන් කීපයක්. ඔබට Wi-Fi පහසුකම දවස පුරාම අවශ්‍ය වුවත් GPS සහ Bluetooth අනවශ්‍ය වේලාවල් වලදී අක්‍රිය කර තබා ගැනීමට අමතක කරන්න එපා. Voice command පහසුකම දිගින් දිගටම භාවිතා කිරීම. කෘතිම බුද්ධිය අලලා නිර්මාණය කර ඇති කටහඬට අනුව ක්‍රියාත්මක වන ඇප්ලිකේෂන් වර්ග නිසා ඔබගේ බැටරි බලය ඉතා ඉක්මනින් අඩු වෙන්නට පුළුවන්. මේ නිසා එවැනි ඇප්ලිකේෂන් භාවිතය තරමක් අඩු කිරීම ඔබගේ දුරකථනයේ බැටරි බලය වැඩි කාලයක් තබා ගැනීමට ඔබට උදව් වේවි. ඔටෝ රොටේට් පහසුකම සක්‍රීය තත්ත්වයෙන් පවත්වා ගැනීම. වීඩියෝවක් නරඹන විට ඔටෝ රොටේට් පහසුකම ඔබට ඉතා ප්‍රයෝජනවත් වන්නට පුළුවන්. නමුත් දුරකථනයේ ඇති විශේෂ සෙන්සර් එකක් මගින් ක්‍රියාත්මක වන මෙවැනි වැටසටහන් නිසා ඔබගේ දුරකථනයේ බැටරි බලය සැලකිය යුතු තරම් අඩු වෙන්නට පුළුවන්. මේ නිසා අනවශ්‍ය වෙලාවල් වලදී ඒ අක්‍රීය තත්ත්වයෙන් තබා ගැනීමට මතක තබා ගන්න. දුරකථනයේ ඔෆ් නොකිරීම. ඔබට දවස පුරාම සැලකිය යුතු මෙහෙයක් ඉටු කරන ජංගම දුරකථනය රාත්‍රී කාලයේ ඔෆ් කර තබන්න. එසේ තැබීමෙන් දුරකථනයේ බැටරියට යම් විවේකයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නෙවෙයි, පසුදින වෙහෙසකින් තොරව කටයුතු කිරීමටද අවස්ථාව ලැබෙනවා. මේ නිසා රාත්‍රී කාලය තුල පුරුද්දක් ලෙස ඔබගේ දුරකථනය විසන්ධි කර තැබීම පුරුද්දක් ලෙස සිදු කරන්න. දුරකථනයේ උපරිමයේ දක්වා චාර්ජ් කිරීම. ඔබගේ දුරකථනය සම්පූර්ණයෙන්ම චාර්ජ් කර ගැනීම ඔබට සතුටක් වන්නට පුළුවන්. නමුත් ඒ ඔබගේ දුරකථනයේ බැටරියට හානි සිදු කරන බව ඔබ දැන සිටියද? වර්තමානයේ බොහෝ ස්මාර්ට් ජංගම දුරකථනවල බැටරිය ලිතියම් සහ අයන් වලින් නිෂ්පාදනය කර තිබෙනවා. පරීක්ෂකින් පෙන්වා දෙන්නේ උපරිමයේ දක්වා ආරෝපණය වීම සමහරක් වෙලාවට මෙම බැටරිවලට දරා ගැනීමට නොහැකි වෙන බවයි. මේ නිසා 95%ක් ආරෝපණය වූ පසු දුරකථනය කෙවෙනියෙන් ඉවත් කිරීමට මතක තබා ගන්න.